उपत आदम बिग फ्लेक्स 3 समग्र प्रोफेशनल शेव विकाक करते दिन्ना जनप्रिय दक्ष निलिये नदीशाला गौरवेन बेरिमाल लसवत्न सिंधु जनप्रिय सत्यंतर सतान बेलिमल दक्षतावेन පටන් දෙක පෙන්නනවාද දෙක මම මගේ ජීවිතේ උනත් දෙන්න කැමති නිලියත් ඇමේ ඉන්නේ වයිෆ් නේ වයිෆ් දන්නවා මා නදීෂගේ මගේ තාමත් දීර්ඝ කාලන යාළුකමක් තිබ්බා ඒ කියන්නේ ජීවිතේ දුන්නත් වයිෆ් වෙන විකල්ප මාර්ග අනුගමනය කරනවා දැන් මේ හම්බුනේ හැබැයි කාලෙක ඉතින් කොහොමද ඉතින් අපසනීප හොඳයි හොඳින් ඉන්නවා ගොඩක් සතුටු ඇතරම දෙනවන් කියපේක ඇත්ත කාලෙකින් මට යව හම්බුනේ ඉතින් ගොඩක් සමීප යාළුවෙක් ඒ කියන්නේ අපි දෙන්න නිතරම හම්බුනේ නැති උනත් හදවතින් හරි සමීප ගතින් ලඟ ගතින් ලඟ නෝනට සිතින් අපි හරි ළඟයි නැතත් වෙන්වි සිතින් යන්නට එපා වෙන්වි ඔබෙන් තුරු ලෝකයක් ඔයෙමනේ ඒ කියන්නේ දැන් ඔයා මොනවාද මේ දවස්වල කොහොමද යන්නේ ජීවිතේ මේ දවස්වල මගේ මහත්තයා आदरणीय व्यापारे ඒශල මනෝජ්ගේ ගෙදර අපේ වෙලාවට නාටකී අපේ ගෙවුලුත් ඒ කිට්ටුනේ මේ 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 ඉතින් කතා කරන්න දෙනවා මේ මේ අය වගේම තමයි ලක්ෂා දක්ෂණලුවෙක් නේද හා එහෙම දන්නේ ඉතින් එහෙම කියන්නේ අපේ විශේෂම වාවනා නාට්‍යයේ විශේෂ සතුටක් වංගපෑවා අපි ඒකෙන් පටන් ගමු කොහොමද අත්දැකීම රාවණා නාට්‍යයේ අයියේ අයබෝන් කියලා කියනවා මේ රාවණා නාට්‍යයේ අත්දැකීම ඇත්තටම හරි ෂෝක් මොකද ෂෝක් කියන්නේ උදේ ඉඳන් අර ඇඳුම් ටික ඇඳන් ඉන්නකොට හරි සැපයි සැපයි හැබැයි මේ කැරක්ටර් එක මේ වෙනස් කැරක්ටර් එක මොකද මේ මගේ ස්වරූපය ඇටියට මට එහෙම කොමඩි චරිත හම්බෙන්නේ නැහැ මට හම්බෙන්නේ මොකක් සැර පරුෂ චරිත ඉතින් ඒක ටිකක් හාස්‍යයට බර චරිතයක් ඉතින් මට ඒක වෙනස් මැදකීමක් වුණා සැර පරුෂ කියන්නේ අපි සිද්ධු එකේ ගොඩක් ආදරණීයයි හරිම එහෙම තමයි ප්‍රේමණීය කැරක්ටර්ස් වල අනු ඔව් හරි ඔව් නේද ඔව් මේ දෙන හොඳ යාළුවෝ ඔයගොල්ලෝ නේ ඔව් අතට හොඳ යාළුවෝ හොඳ යාළුවෝ මෙයාට ඕන දෙයක් කියන්න පුළුවන් මොන දෙයක් කිය ඔයා කියපු ඕන දෙයක් නෑ එකක් දෙකක් අපිට ඒ කියන්නේ අපිට හරි ඒ කියන්නේ අපි දැන් මේ ප්‍රසිද්ධ මාධ්‍ය තු අපි ඔයා ඔයා ෂේප් එක කියන්නේ කැමරා ඔෆ් කරන්න එකක් දෙකක් කියන්න හරි ඔයා කියපු පොඩි මොකක් හරි ප්‍රශ්නයක් වුණාම මෙයා ළඟ මොන හරි උත්තරයක් තියෙනවා ඉතින් අපි ගාවත් තියෙනවා අම්මා අපි දෙන්න නංගු අපි දෙලා ටිකක් මට විතර ඔයගලම හම්බ වෙන්නේ නැහැ දැන් විතර හම්බ වෙනවානේ ඔව් නේ ඉතින් ඒක ඒ කියන්නේ ඔයාට දීපු ඔයාට දීපු ළඟම සොලියුෂන් එක මොකක්ද ඔයා කියපු ප්‍රශ්නයකට දීපු ළඟම කා කියන්න බෑ හොඳ නම් හොඳයි ඔව් හොඳ නම් හොඳයි මොකක් සම්මත ඕනම දෙයක් ඕනම දෙයක් අක්කේ මෙහෙමයි
මොකද්ද ඔබ ඇඟට ගන්න එපා ෆ්‍රීලාන්ස් කරගෙන යන්න හොඳ නම් හොඳයි හොඳ නම් හොඳයි කියන්නේ මේ කියන්නේ මේ ඒ ආලුකම වෙනම එකක් දැන් බලන්න දැන් වැල්දි වැඩක් කරත් කියනවා හොඳ නම් හොඳයි ඔව් ඒ කියන්නේ ඔයාලට කිව්වනේ වැඩි ඇඟට ගන්න එපා කිව්වනේ අපි මෙහෙම කතා කරමු හරිද ලක්ෂාන් ඔයා මේ මේ වෘත්ති මේ වශයෙන්ම රංගන ශිල්පියෙක්ද නෑ ගුරුවරේ ලයිසීමේ ලයිසීමේ සිංහල සිංහල නුඹේ උඩ නෑ යක්කල යක්කල කොයි කාලයක් තිස්ස කරනවද දැන් අවුරුදු 7ක් වෙනවා 7ක් වෙනවා ඔය වත්තල ඉඳලා දැන් යක්කල ඉත පිටපත් රචකයෙක් සිදු ඒක තමයි ටෙලි නාට්‍යයක් මම දැන් කියවන වැඩිද මන් දන්නේ නෑ 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 ඒ කියන්නේ මේ ටෙලි ඩ්‍රාමා ෆීල්ඩ් එකට එන්නේ කොහමද मम एन्ने पुंची वीरो नाट्यं दिदाहे चन्नपेर अध्यक्षने करपु ईट पास्से दंगमल्ल सहमति स्कूल वेड कर रिधि तारका ईट पास्से सीहन पियापत् नाट्यकूट वेड कर दैंगति गुरु रेक् गुरु रेक्टी वर्तमान वर्तमान मम सुनंद सिल्वाइतम इलिया सुनंद यतम थिंग अपे ज्येष्ठ रचकया अमत्ते सहयोग सहयोगी दाखिल जनप्रियम टेलीनाट्य ඒ කියන්නේ දැන් ශේස්ත්‍රයට ඇවිල්ලා අවුරුදු කීයද? අවුරුදු 15ක් විතර. 15ක් විතර වෙනවා. 30න් ආව කියන්නේ දැන් 45ක්. හරියට ගානක් දෙලා කියලා නේද? ඒකම තමයි ඉන්නේ. පේන්නේ නැහැ බෑනේ. පේන්නේ නැහැ පේන්නේ. ඒක ඒකත් දෙනුවන් එක්තරා විදිහක පුණ්‍ය ශක්තියක්. ඒ කියන්නේ කොච්චර වයසට ගියත් ඒ වයස පේන්නේ නැහැ කියන එක නේ. මට මේ දෙයක් කියන්න ඕන මම ඉස්සෙල්ලාම මගේ ටෙලිකාස්ට් වෙච්ච පළවෙනි තිර රචනාව සසරවස්සානේ දෙරණෙමයි ගියේ. ඒකේ ප්‍රධාන රංගන ශිල්පියා උනේ මට මාර්ක් හරි දෙන්නේ දීලා තිබ්බේ ඌතේ කෙලින්ම මෙහෙම ඉන්න මැරිලා එකෙක්වත් අල්ලන්න බැරි කැරක්ටර් එක. ඒකේ කතා සවිතාවට දෙවිඳු කෝංගාගේ මාත්මයාගේ ඇස්පිල්ලම් ගන්නත් බැරි. ඒකේ හරියට බැලුවොත් ඉතින් ඒ මැරිච්චාත් මේ ඇස්පිල්ලම් ගන්නත් බැ මාර ප්‍රශ්න මට උනේ. මට මතකයි ඒක හැබැයි දිය තුන් අතර ඉන්න කාලේ ටිකකුත් තිබුණා. තිබුණා තිබුණා. ඉතින් ඒක ඇත්තටම මගේ සංකල්පයක් නෙමෙයි දෙවින්දයක තමයි සංකල්පේ මේ මායි දෙවින්දය තමයි ඒක තුලලි වෙන්නේ ඒක තමයි ඉස්සෙල්ලාම මගේ මෙයාගේ පළවෙනිම මේ ටෙලිනාට්‍ය රංගනේ ඔව් ඔන්න ඔහොමයි පේශලෝ ටෙලිනාට්‍යයේ ටෙලිනාට්‍ය ශ්‍රේෂ්ඨයට ගෙනාවේ ලක්ෂා සින්දුවක් අහලා බලමුද කොහොමද කියලා අයිත් ඉතින් කියන්න ඕනේ නැහනේ ලක්ෂාන් සින්දුවක් කිව්වොත් මේ වේදිකාව වෙනම තැනකට එනවා ආවර්ණා කරනවා බෙලිමල් ගීතවත් ගන්න ලක්ෂාන් සිතුවම් එන්දි මල්ලිය ගම්
වෙනුවන් පුරා ඇදෙනා රත්තරනින් සැදි මං පෙත අත්වැල් බැඳ යම් රත්තරනේ පිච්ච මලින් පිරි ලෝකය අපටයි ස්වප්න පරාදීසේ සුවඳ නාදියනේ ස්වප්න පරාදීසේ स्वप्न परादीसे මපා මේවා ලණ්ඩකෝ මේවා ඌවනි අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවා කියන්නේ එහෙම කියන්නේ මේකයි නෝන් ඔයා වෙනදට මට කතා කරනවා ඩාන්ස් කරන්න මම හිත හිත හිටියේ මෙතනට වෙලා වෙනදට මාරු කර ගන්නවා අද දෙන්න හිතෙන්නේ නැහැ මේ ඒක තමයි ලෝභය කියන එක පු탁 ජනයාට ඇති වෙනවා කියන එක ඔන්න මේකෙන් තේරෙනවා වෙනෝනේ හරි ඊට ඊටමත් ලස්සනයි බොහොම සාධාරණයක් කළා හොඳ හඬක් තියෙනවා අම්මට තිරි ඩ්‍රීම් ස්ටාර් ඔයා ඔයා මුදට මේ ඩ්‍රීම් ස්ටාර් ජජ් බෝඩ් එක බලන ඔයා දිහා බලනවා පුතා ඉතින් ඔයා මගේ යාළුවනේ ඉතින් ඔයා ওই ජජ් පැනල් වල ඉන්නකොට මට ඕක බැලෙනවා මං ඔය ඔය ඩයලොග් ටික මගේ නෙමෙයි ඔයාගේ නෙමෙයි ඒක හොඳ සාධාරණයක් ඉෂ්ට කරා ඔය ඩයලොග් මගේ නෙමෙයි හරි අපි ගමු සුදා විරාමයක් ලබා ගන්න ලංකාවේ ජනප්‍රියම සත්‍යන්තර සටහන බෙලිමලිත් පේශද දෙනුවන් චරිතයක් රඟපාන නාට්‍ය තමන්ම ලියනකොට තමන්ට දෙබස් ලියා ගන්නකොට හිතෙන් බැඩියෙන් දා ගන්න ඕනේ කියලා හිතෙන් නැත්නම් තමන්ට ඕන දේ ලියන්න පුළුවන් ගතියක් එන්නේ මේකක් තියෙනවා තමන්ට ඕන දේ ලියා ගන්න තමන්ට ඕන දේ ලියා ගන්න පුළුවන් ගතියක් තියෙනවා තියෙනවනේ ලේසි තමයි මම වයිෆ්ට කියන්න ඕනේ මම ලියනවා ඇත්තම ලියනවා මම ලියනවා මම කියනවා මම මේක වෙනුණා මම මේක ලියනවා ගෙදර යන්නත් එපා නේද ඒවා ආදරෙන් ලියන නෑ නෑ මෙහෙම නෑ මට හිතුවා මටත් එහෙම අවස්ථාවක් තිබුණා මටත් අපේ වයිෆ්ට කියන්න ඕන ටිකක් නෑ නෑ මේකනේ ප්‍රශ්නේ දැන් හස්බන්ඩ් ඇන් වයිෆ් නේ දැන් මමත් ගෙදර මගේ ගෙදර මං හස්බන්ඩ් නේ එතකොට අපිට ඇත්තටම කියා ගන්න ඕන දේවල් කියන්න කිව්වොත් මල කෙලියක් වෙනවනේ නඩුනේ ඊට වඩා ගෙදර වෙන කාටද කියන්න ඕන විදිහට කියලා දැම්ම වැඩේ වල වටේ පස්සේ දිනෝනේ නෑ මට ඒ පස්සේ හිම්ම නෑ නමුත් ඔයාට එකමට අපහැදිලිතාවයක් තිබ්බනේ ඊපස්සේ නෑ නෑ මෙයා කියන්නේ මෙයාට ෆයිට් එක කියන්න බෑනේ ඉන්න ලෙඩක්නේ ඒක ව්‍යංගාර්ථයෙන් ඒ කියන්නේ මේ පැත්තෙන් මෙයාගේ මාර්ගෙන් කියනවා ඒක ලයිව් බැලුවාට සිංහෙක් කියලා හිතයම බඳින්න කලින් දවසේ ආ මේ දෙනුවන් මහත්තයා අද තමයි අපේ මේ වැඩසටහනට වටිනාම චරිත දෙන්න ගිය සතියේත් ඕකමයි කිව්වේ මේ පොඩ්ඩක් මං කියන්නේ පොඩ්ඩක් මගේ පුතේ ඔයාගේ ඔයාව දකින්නකොට මම මේ ටීවී පෙට්ටියේ මට හිතෙන්නේ අනේ මගේ කොහමද කොහමද අපි ගම සිදු නියෝගේ දනගේ සිදු නියෝගේ කියවනේ ඉස්සර පෙට්ටි තිබ්බේ දැන් තියෙන්නේ මේ මේ මට පටි 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 මේක පෙට්ටියක් වගේ ඒක නේද දැන් හීනි පටි තියෙන ඔයා මේ ඇත්තමයි පුතේ මේ පුත හරිම ආදරණීයයි අර 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 ආච්චි ඔය මේකේ මේ මේ බිල්ල ගලවලත් දැ අර මොකද බිල්ල අර ඔක ඔක හොරගම් ගලන් දාවේ මේ අනේ පුතේ මෙන්න නැත්තම් කො බිල්ල කඩන්න එපේ මේ විදිහට කරන්න සටහනක දෙනකොට තවුල් ඇහිව දාන්න ඕනේ ලේබල් එක කපලත් නැතම ඔයා හරි සෝ ඇත්තමයි නෝනට පුදුම ආදරයෙන් ඉන්නේ සිදු ලියන කිව්වනේ ඒක ඇත්ත සෙට් එක මේ අනේ මගේ දුවෙක් මේ කසාද බන්දර දෙන්න තිබුණා නම් මේ පුතාට කියලා දෙවෙනි කසාද ඕ එන්න කසකටක් නෑ
දැන් ගිය සතියේ තෝකණ කිව්වේ නෑ නෑ මම එහෙම කතාවක් කිව්වේ නෑ මේ පුතේ පුතා හරි මාදරණීයයි මට දුවෙක් ඉන්න මේ දුව තරහ නැත්නම් ඔන්න කතාව දෙම ගන්න මේ බබාලත් ඉන්නවා හැබැයි ඒගොල්ලන්ගේ තාත්තා නෙමෙයි ඒවයිසින් දෙවියෝ දීපු අපේ දුවට ඒවයිසින් ඒගොල්ලන්ගේ මුදුනක් කමන වෙන දේවල් නැත්නම් සුළු අත්තරදී සුළු අත්තරේ දේවා මේ දුව තරහ නැත්නම් හිමාලි නේ දෝය මේ හිමාලි දුව කැමතිද ඔන්න කිසි ප්‍රශ්නයක් නැහැ හරි සෝ කරි ආදරේ මේ දෙන්න හරි ලස්සනයි නේ හැබැයිදම ආටි බලන්න බෙල්ල පොටේයි නෑ නෑ මට එහෙම වෙන්නේ නෑ මම හොදට බලලා තියෙන්නේ ඕක ගිහලා තියෙන්නේ ට්‍රේඩ් එකක් ඔය ඇත්තටම මේ හස්බන් ඉංග්‍රීසියෙන් කියන්නේ හස්බන් ඒ හස්බන් යට ආලෝකයක් ඔය ඒ මොකද ඇත්තට තමුන්ගේ නෝන මහත්තයා ආදරේ ඔය දුවත් පින් කරන්න ඕන මේ වගේ පුතෙක් ලබා ගන්න නාට්‍ය නාට්‍ය නාම මොකද හැබැයි වුණාම මොකද නේද හස්බන් හස්බන් වයිෆ් 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 මොකද ඒකට කියන්නේ ඉංග්‍රීසියෙන් මොනවද කියන්නේ වයිෆ් නේ බිරිඳ 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 වයිෆ් ස්වාම් පුරුෂයා ස්වාම් පුරුෂයා නේද සැමියා බිරිඳක දෙවියා දෙවියා ඒක හරි අපේ ගෙදර දෙක ඔට්ටුනේ ඒක වෙන කතන්දරයක් අපේ ගෙදර තියෙන්නේ මේ මේ මෙයා මේ ආච්චි මේ ඔය අටේ දාලා තියෙන වලලු මේක තියෙන ඒක රිටර්න් කරලා පිටිපෑට්ටක් කරා යනවා ගෙදර යනකොට ඕම ගම නේ ඒක ටැකි කරලා නැත්තේ බබිට නැත්තම් අපි විතර ඉන්නවා. නෑ අපිට ඉන්නවා දැන්. ඉන්නවා. දැන් ඉන්නවා. දැන් ඉන්නවා. මගේ එකක් ෂෝක් අපි මේ මම මොන පුරෙක් ඉන්නේ? පුතෙක් කොන්න පුතෙක් දෙන්න පුරෙක් කොන්නත් වෙච්චිලු පුරවා. සුළු අත්තරදී. සුළු අත්තරදී අපි දුවද? ඒව හැම කරා. අම්මා ගාලා තියනවා. අම්මා ගාලා ගිනි ඇවිල්ලා එන සුළුයි කියලා. බවුසර යන්නේ දුව. මේ ඔයා කොලප්පන් කොනක් නැතු ඉන්නේ. අම්මා වගේ ඉඳි දරුවෝ ඔත්තේ ඉන්නේ. අර ආච්චි. මුණුබුරංගෙයි මිනිබිරියගෙයි ඔව් දුවගේ ෆොටෝ ටික අරන් ඉන්නේ අනිත් ඔයගොල්ලන්ගේ පෞලේ චරිත සාහිත්‍යය අපි දැනගත්තා ඒ ඒ අය කියන්නේ ඔන්නේ මේ කොන්නේ පොඩි අමාරුවක් තියෙනවා හරි සන්තෝෂ අමාරු වෙන්නේ නැතේ ඉන්න තත්ත්වය අද ඔ වාසිකයන්ගේ කැමැත්ත ওই මට්ටමේ තියෙන නදීෂා අපිට මාල් ලැබෙන ප්‍රතිචාර කොහමද වාගේ චරිත සම්බන්ධ සිදු ටෙරිනා ඩ්‍රාමා එකේ ඇත්තම පුදුම ප්‍රතිචාරයක් තියෙන්නේ මේ කොහේ ගියත් අහන්නේ දැන් ළමයාට නඩු කියනවද ළමයා ඔය ආයිති කර ගන්නවද එහෙම කරන්න එපා ළමාව උසාවියට ගිලන්නේ නේ ගොඩක් අය මෙයාට මට කියනවා මේ දැන් මම ඔය හම්බන්තොට අර මේ පහුගිය කාරිය කතරගම නම් මෙයා දැන් මට කියනවිල කතා කරලා මේ අනේ පුතේ ජයම්පතිට අනිවාර්යෙන් මම මතක් කරා කියන මං කිව්වා හා කියලා ආයි මගට ගිහිල්ලා විතර ජයම්පතිට අනිවාර්යෙන් කියන මම මතක් කරා කියලා කියන්නම ඕනේ ඔයා මතක් කරා කියලා පන්සල් වලට එහෙම එක්කන් යන්න උදේ ගන්න බෑ එළියට ඇයි එහෙම තමයි ඕ මෙයා ඒ කියන්නේ පූජාවල් අරව මෙවා ඒ වගේ සෑහෙන්නේ නෑ මෙයා ගෙවල් පැත්තේ කියන්නේ පූජා කියන ආගමික අතින් හරි නෑ නේ කියන්නේ මෙයා ආවිල ගොඩක් කොල් ගහනවා අනිත් අයට වර්නියර්ගේ මැඩලන වර්නියර්ගේ මැඩලන ගහනවා ඒ ඉස්සර සීනිගම දේවාල ඉස්සරහම හිටියේ දැන් අර පැත්තේ යනවා बेलीमाल गीतवात वर्णवात करन्न अभी आराधना करना सुरूपी रंगन शिल्पिनी नदीशा अलहप्पेरमट ඔයා දෙන්න දිනුවන් යත් එක එකතු වෙලා නියම ඇක්ට් එකක් හරි මම දෙන්න යාත් සින්දුවේ ඩිස්ටර්බ් වෙන්නේ නැති වෙන්නේ ඔයා එනම් ලක්ෂාණිමත් මම ලක්ෂාණිමයි අපි දෙන්න වෙන ඇක්ට් එකක් ඔයා නිකන් අර ඔය දැන් අහන් නොහිටියත් මට කමන්නේ නැහැ ඇත්තටම ඔයා අර ගහවටේ කරගෙන මට ඔයාට එහෙම කියන්න පුළුවන් නෑ අපි දෙන්න කමන්නේ මේ දෙන්නට කතා කරන්න කියම අපේ දෙන්න සින්දුවේ මතකට කමන්නේ ඔව් මොනා කරන්නත් මැනිකි සින්දු කිලි ඉන්නකෝ පේෂලයි නදීෂයි ඩාන්ස් කරා නෑ නෑ ඔය දෙන්න ගැක්ට් එක යන්නේ අපි දෙන්න බාඩු යෝ හරි මට උදව් කරන්න හරි කමන්නේ ඔය සින්දුව පටන් ගන්නකෝ හරි मगे आदरे
මෙහෙමයි කොච්චර උනත් ඒ කටහඬේ තිබ්බද ස්වභාවික ගතියද මං හරි කියන්නේ. ඒ කියන්නේ කොහමද ඒවා ඒකේ කටහඬේ තිබ්බ ස්වභාවික නැවුම් ගතිය. අර අර ඔයා මේ අත මෙහෙම කරද්දී නැවුම් ගතිය. අර වයිෆ්ද මැසේජ් කරන්නේ නැත්තම්? නෑ වයිෆ් නංගිද? මේ ඔය 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 ස්ක්‍රිප්ට් එකේ මෙහෙම බැරිද? ඔය ස්ක්‍රිප්ට් එකේ ලියන්න බැරිද? දැන් මෙයාගේ හස්බන්ඩ් මැරිලා. මැරෙනවා. අලුත් එක්කෙනෙක් එනවා. මෙයා ඉන්නේ මට හිතුණා අද දැන් ඕක වෙයි කියලා මං ඒ හිතේ හිතේ මං කිව්වේ ස්ක්‍රිප්ට් එකේ එහෙම දාලා පොඩි සීන් නැදලා දෙනවනොත් හරි හොඳයි නෑ මේකනේ මම දෙවෙනි නිමෙත් ඉන්නවා ඒ සිදුවෙකෙත් ඉන්නවා සෙට් වෙන්නේ නෑ නෑ කමක් නෑ ඒ වෙනස් වෙලා යනවා කියලා කියන්නේ ඒ සම්පූර්ණම මට වාතාවරණ චලිතාංග නළුවෙක් වෙනවා මාව මම නළුවෙක් නෙමෙයිනේ දෙනුවා නේද හොඳ නැද්ද මගේ අයිඩියා එක ඇත්තටම හොඳ මම කැමති මම නම් කැමති මම මත්තස එවත් මේ මම මැරෙනවා එතකොට මොකද දැන් ඔයා මෙයාට ඔච්චර කැමති ඔව් අනිවාර්යයෙන් ඔයාට කියනවා දෙවෙනි නිමෙන් අයින් වෙලා ගිහිල්ලා සිදුවේගේ මෙයාගේ හස්බන්ඩ් ගේ කැරක්ටර් කරන කපා කැමති කැමතිලු එකඟයි අම්මා එලා කොල්ලේ කන්නේම මං හරිම කැමති ජේස් ඒ කියන්නේ ඍජුව තමන්ගේ මතය ප්‍රකාශ කරන එකට එකෙන් වෙන නියමයි අන්න මේ අර අම්මාපා ඒකිනුත් මූටුනේ චාන්ස් එකක් තමයි මම ඉන්නේත් ඒක අක්කල තමලක් කන්නේ නෑ යා ඇත්තටම කිව්වේ දෙනුවන් නැත්නම් එහෙම කියන්නේ නැත ගොඩක් මං එහෙම අහලා තියෙනවා වල දෙනුවන් දෙවෙනි නිමෙන් අයින් වෙලා සංගීතය යන්නකොත් යනවා දෙනුවන් කියන්නේ නෑ මයි යන්නේ. එහෙම කියලා මට මම ෆස්ට් ටයිම් ඇහුවා. හැබැයි සිදු එකට එනවනේ. මං එනවා. ඔයා ලියන්න මේ මේ ඊළඟ පාරවද කෙලින්ම මේක අයින් කරලා. හැබැයි නදීෂත් එක්ක ගන්න ඕනේ. නෑ. ඕක බෑ. වෙන තැනකට. අන්තිලේම දාන්න එපා. මේ නදීෂත් වෙන කවුරුවත් ඉන්න බෑනේ. ඕක ඕක ජානකයට තමයි කියන්නේ. ජානක සිරවර්ධන මහත්තයනේ. ඕකේ. ඕ. කතා ජානකයට අපි මම කියන්නේ මොකද දැනට කෝල් එක දීලා. ජානකයට වෙන දෙයක් කියන කතා කරමු. මම කියන්නේ දානවා නදීෂත් වෙන නිලියකුත් බෑ. තීෂම ඉන්න. අන්න. ජානකයට කියන්නේ කතාව හදන්න ජානකයිය. ජානකයට කියන්නේ ජානකයට හරි. බ්‍රේඩේ හරියන්නේ විරාමයක් ලබා ගන්න හොඳ චේන්ජ් එකක් ඔයා හවු පාස නැත්නම් මට කිස් එක ලොයේ තම්බින්නේ කෙනෙක් බෝලා තමයි සූදානම් විරාමයක් ලබා ගන්න මේ ලංකාවේ ජනප්‍රියම සතියන්ත වැඩසටහන බෙලිමල්ලි ස්පෙෂල් දෙනුවන් ඉතින් අපි වඩා අහමු දැන් ආන්නේ අහන්න ඕන ප්‍රශ්නයක් තියෙනවා සිනමාව සම්බන්ධද සිනමාවට ඔව් සම්බන්ධ වුණා තාම තිරගත නම් උනේ නැහැ මොකද්ද චිත්‍රපටිය දෙවින්ද පුංගාගේ මහත්මයාගේ බවතරණ චිත්‍රපටිය වැඩ කරා ඊට පස්සේ ගිරිවැසිපුර චිත්‍රපටියත් වැඩ කරා එයා එතුමගේමද ඔව් ඔයා මුකුත් කරේ නැද්ද මම ගොඩ කාලයකට කලින් හතර දෙනාම සූර්ය නව නිෂ්පාදනයේ වැඩ කරා ඊට පස්සේ ඇත්තටම සිනමාවට සම්බන්ධ වෙන්න හම්බුනේ නැහැ මම අවුරුදු 5ක් විතර ශේෂ්ත්‍රෙන් ඈත් වෙලා හිටියා දැන් තමයි ආපහු ජීවිතේ තමයි තව ඊට පස්සේ ආපහු රටින් පිට හිටියා නෑ නෑ මට මගේ පුතා හම්බුනාට පස්සේ ඊට පස්සේ දරුවන්ගේ ප්‍රශ්නේ කියන්නේ දරුවෝ පොඩි නිසා ඊට පස්සේ දුව ඉතින් ඒත් එක්ක දැන් ආයි දැන් තමයි ආපහු වැඩ කරන්නේ අවුරුදු 5ක් විතර මම ශේෂ්ත්‍රෙන් ඈත් වෙලා හිටියා ඉතින් ඔයා සාමාන්‍යයෙන් සාමාන්‍ය ජීවිතේ නිකන් පොඩි පොඩ නප් කේන්ති යන ඉක්මනට එහෙම කැරක්ටර නෑ එහෙම එහෙම කියන්නේ චරිතයක් නෙමෙයි. හැබැයි මට හම්බ වෙන්නේ මේ වගේ චරිත. මම දන්නේ චරිතින්ද නෙමෙයි මං අහන්නේ නිකන් සාමාන්‍ය. සාමාන්‍ය ජීවිතේ. හස්බන්ඩ් එක විතරයි ඉතින් මේ වගේ ප්‍රශ්න නැත. සාමාන්‍ය සමාජයක් එකේ. ඔය දිහා පිස්සුත් එකේ ප්‍රශ්න නෙමෙයි. ඇත්තටම මේ චරිතයක් නෙමෙයි මම. ඒක එහෙම පොඩි කේන්ති ගන්න කෙනෙක් නෙමෙයි. ඉතින් දෙනුවන්. ඔනෝකයි විස්තරේ. දැන් මොනවාද ඉදිරි ඉස්සරහ plans මොනවාද? මොනවාද? ඉතින් එහෙම ලොකුවට මගේ ජීවිතය ඇත්තටම බලාපොරොත්තු නැහැ. හැබැයි මගේ කවි පොතක් තියෙනවා ඒක මම ගොඩ කල් ඉඳන් වගේ හීනයක් ඒක ඒක එලිදක්වන්න මම හිතන්නේ ලබන අවුරුද්දේ කවි පොතක් හීනයක්ද කවි පොතක් කියන්නේ මට හීනයක් ඒක මම හීනේද නෑ ඒ කවි පොතක් ඒක ඒක මම ගොඩ කල් ඉඳන් plan කරා නමුත් මට කරගන්න හම්බුනේ නෑ ඒක මම හිතන්නේ ඒක තව අවුරුදු දෙකක් මොන වගේ theme එකක් සම්බන්ධ ප්‍රේමය ප්‍රේමය එතනින් එහාට ලියන්න ප්‍රේමයම නැත්තම් හැපිනස් එකද හැබැයි ඒ කවි කවි කියතිනවද කවි කියතිනවද අමෝ දැන් ගොඩක් කවි ලියලා තියෙනවා හැබැයි ඒ කවි කරත් මම ඉන්න ඕනේද
මගේ මිත්‍රයා විදියට ඔය සමහර කයිවරවා ඉන්න පුළුවන් අන්න බේසල් මෙයාගේ හස්බන්ඩ් මන් දන්න විදියට නේද ඔව් ශේෂ්ත්‍රේ ඔව් හස්බන්ඩ් වර්තමානයේ පෞද්ගලික නාලිකාවක ප්‍රධානීෙක් නේද ඔයාගේ මොනාද ඉතින් ඉස්සරහ මගේ ඉතින් ඉස්සරහ මගේ මේ පොතක් තියෙනවා विषय निर्देश सामान्यपेल पोताली साहित्य पोता अनेक गहनु गहन पिरीमितन विधि गहन गहनु दृष्टिकोणे पादक अध्यक्ष अध्यक्ष तब गड्डी कवधारी दवास हीने मत दुकान मगे वैफ लक्ष जयवर्धन मम लक्ष दू लक्ष हतर आगे विस्तर म्यूजिक वीडियो ಹಾಗೆ ಹಸ್ಬೆಂಡ್ ನೀದಕ್ಕೆ ಶೂಟ್ ಕರೆ ಏಕಿಂ ಪಸನೀದ ಆ ಕಥಾದ ಬಂದು ಓ ಏತೋರ್ದ ಆ ಜನ ಯಾಲುನೆ ಹರಿದಾವೆ ನೀದ ಪಸಿಂದು ಸಂದು ಪಹಂದ್ರೈ ಏ ದೇದುನು ಪಾಲನೆ ದೆಕಕ್ ಕರಾ ಏ ದೆಕೆಂ ಪಸ ದೆಕಕ ಕರಾ ತುಂಗಿನಿ ಕೆದಿ ಮೆಡಿನ್ ಗೆಡಿನ್ ಕೆಲಿ ಮೆಡಿ ಶೂಟ್ ಪ್ರೀ ಶೂಟ್ ತುಂಗಿನಿ ಕೆದಿ ಪ್ರೀ ಶೂಟ್ ಅಮ್ಮ ಅಮ್ಮ ನೀ ಮೆನ್ ಕ್ಯಾಚ್ ಅಮ್ಮ ಮೇ ಪುತೆ ಅನದರೆ ಪುತಾ ಮೇ ಪುತಾ ಕ್ಲಿವ ಕೇರಕ ಮೋನಿ ಮೇ ಇಹತ ಜನ ಗುಡ್ಡಕ್ ಅಹನ್ನ ಓನಿ ಮೇ ಆಕಿಲ ಗನ ಲಿವ ಯದಿ ಲಾನಿ ಏ ಇದನಿ ಮೇ ಪುತಾ ಮಗದ ಕಿಯನ್ನ ಅಪೇ ದುವ ಗೆನ අපි විත උනේ දවුලන්නේ මොකද කියන්නේ? එයා කැමති නම් මට අවුලන්නේ. ඉතින් ආවාගේ දුව අපේ පේෂන්ට් දෙන්නකෝ. ඈ? මේ පුතාට? ඔව්. මෙයා විහිළුවට ගන්න ඉඳ දැන්නේ නේ. නෑ, එයා විහිළු කරන එක්කෙක් නෙමෙයි. හැබැයි මගේ මොන පුරෙක් කෙනෙක් තබ්බලාව ගහන්න පුරුදු කරන්න බැරිද? ඌව බඳින්නද කියන්නේ? ඈ? නෑ, දුවන්නේ. පුතාට අබැබැබැ මේ මොන පුරෙක් කෙනා දෙන්නේ? තබ්බලා කුට්ටම උඩු පුරුදු කරන්නකෝ. කුට්ටම? මගේ දුකටත් වැඩි බාලයි මේ දුක. අම්බෝ එහෙම තමයි එන්නේ. සිදු එකේ වාගේ චරිතේ මං හරි ආදරෙයි. මේ ජයකුටි පුතාගේ චරිතේ මං පුදුම ආදරයක් දක්වන්නේ. මේ සමාජයේ ජීවත් වෙන ස්වාමි පුරුෂයන්ට ආදර්ශයක්. ඔයාගේ ආදරය කරුණාව ඔයාගේ නෝනාගේ ධර්මදේශනාවක් යන්නේ අපේ තියෙනවා. කරුණාව අද මේ මෙතනට ඇවිල්ලා මේ දුවයි පුතයි ඉස්සරහ. ඔයාලා තේරෙන්නේ නැද්ද ඒ යා යාගත්තියක් කියලා. කතා කරන්න ලැබිච්ච එක ලොකු දෙයක්. එතරම්ම ද කියන්නේ දරුවේ කොන්න මං දෙන්නම් එතරේ කතා. හරි ආච්චි එනං ජොලියේ ඉන්න ඕනේ. දැක්කනේ. හොඳයි නේ මොකද්ද පය සම්මෙක? ගස් ගෝයද? නෑ වැඩි දිනේ දැක්කනේ. හා සුවදයි සුවදයි. අවුරුදු 15ක් බාලයි. අවුරුදු 15ක් බාලයි. හස්බන්ඩ් බාල. ඉතින් මේ ප්‍රශ්නෙ අහන්න ඕනේ. මමයි අහන්නේ. හා හා. ඔයා කැමතිද ඔයාගේ බබාලා මේ ශාස්ත්‍රයට සම්බන්ධ වෙනවා නම් නැත්නම් ඉන්නව නේද ඉන්නවද පොඩි කෙනා ඔව් දුව සුනාමි චිත්‍රපටයේ සෝමරත්න සනායක මහත්මයාගේ දුව රංගපෑවා ඉතින් මෙහෙමයි එයා කැමති නම් මං කියන්නේ එයා ගොඩක් කැමති ඒකට එයා ගොඩක් දක්ෂයි ඉතින් මම හිතනවා එයාට දක්ෂකමක් තියෙනවා නම් මං එපා කියලා ඉන්න එක අපරාධයක් කියලා මම දන්නේ එයා ලොකු වෙලා මොනා කරයිද කියලා හැබැයි එයා දරුවෝ 500කින් විතර යව තේරුණා ඒ චරිතෙට ඉතින් උතෝර මම හිතුවා කමන්නේ එයා කැමති දෙයක් එයා ආස දෙයක් මම ඒක කරන්න දුන්නා ඔව් ඉතින් හැබැයි ඔයා කැමැත්තක් තිබෙන්නේ මං කැමති එයාගේ දක්ෂකම එයා ගොඩක් ආසයි ඉස්සරහට යනවා නම් ඔයා කැමති
මට ප්‍රශ්නයක් නැහැ බෑ යා එයාගේ යා අධ්‍යාපන කටයුතු කරලා ඊට පස්සේ යා කැමති දේක් තෝරගත්තට ප්‍රශ්නයක් නැහැ ලක්ෂාන්ට ඉපස්සෙ යමු කොහොත් ඔයාගේ දුව අනාගතේ ශේෂ්ඨිනී ලියකන මම කැමති ඒ කියන්නේ යා කවදා හරි දවසක තීරණය කරනවා නම් ඒකේ මගේ කිසිම බාධාවක් නැහැ මොකද මගේ එහෙම හීනයක් නැහැ දොස්තර කෙනෙක් වෙන්න ඕනේද එහෙම ලෝයර් කෙනෙක් වුණොත් එහෙම එකක් නැහැ එයා එයාගේ පාත් එක්ක කවදා හරි තෝරගනි ඒකට මම උදව් කරනවා හොඳයි අවන්ත උත්තර දෙකක් ඒක වයිෆ් නිකන් අර ගේමක් ඇද්දොත් එහෙම එයා උහුමත් ගේමක් අදී මොකක් හරි දෙයකට උලන්නේ බැලන්ස් ගන්න ඔය දෙන්නේ එකතු වෙලා දුවයි තාත්තා එකතු වෙලා අම්මේ එහෙම කරලා මොකද ඇත්තටම මගේ වයිෆ් ඒ අතින් හරි ලොකු කැපකිරීමක් කරනවා يعني එයා හොඳට ගණගත්ත කෙනෙක් හා ඉතින් අපි දෙන විශ්වවිද්‍යාලෙමයි හම්බුනේ ඒ වුණාට එයා එයාගේ තිබ්බ අවස්ථාවන් ඔක්කොම පැත්තකින් තියලා මම කියලාත් නෙමෙයි දරුවත් එක්ක ඉන්නවා ඉතින් ඒ නිසා අනාගතයේ දවසක එයා දරුවා සම්බන්ධයෙන් ගන්න තීරණයට මට ආගිකරන පොතක් ලියන්න ඕනේ දෙමුවන් ඒ කියන්නේ පිරිමියා වෙනුවෙන් කැප වෙනවා මම හිතුවේ ඉස්සර ඉන්දියාවේ විතරයි ඔය මේ 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 දරසයට පයින්නවා මේ පයින්නවා දරසයට උදියවස දරසයට පයින්නවා වගේ දේවල් නමුත් දැන් ඒ දරසයට පයින්නට වඩා ජීවිත කාලෙම කැප කරනවා කියන්නේ මාවයිනේ සති පූජා කියලා මම වෙන ෆිල්ම් මේ ෆිල්ම් එකකුයි බැති පූජා කියලා චූදා කියලා බලන්න ගන්න ෆිල්ම් සත්‍ය සදන් බෙලිමල්ලිත් මේෂල් දෙනුවා මෙයාට නම් ඉතින් නදීෂට නම් එච්චර එහෙම මේ ප්‍රශ්නේ එච්චර අදාළ නැතුව ඇති මොකද එයාගේ හස්බන්ඩ් ශේස්ත්‍රේ ඉන්නවා ශේස්ත්‍රේ ගැන දන්න ඉඳා දැන් මං හිතන්නේ ලක්ෂාන්ගේ වයිෆ් දන්නවා මේ ශේස්ත්‍රේ සම්බන්ධව ඉතින් එහෙම ප්‍රශ්න නැද්ද ඔයා මොකද අර නිලියටද ඕනාවට වඩා අත කරට දාන්න ගියේ ඇයි ඇයි එහෙම මේ සීන් එකේ එච්චරම තිබ්බද ඔයාට තිබුණ නැද්ද අධ්‍යක්ෂකතුමාට කියන්න මේක මෙහෙම කරන්න බෑ ඉතින් මෙහෙමයි මෙමය කියලා ලිමිට්ස් නැද්ද කැම්පස් එකේ දී හිටපු මුල් කාලේ ආලෝච්ච මුල් කාලේ ඔකටත් අදර තිබ්බා ඒක සාමාන්‍ය කරුණ හැබැයි දැන් ඔය ගුංගියේ චරිතෙත් එක දුව පොඩ්ඩක් කොක්ක දානවා හිටව ගමන් අන්න තාත්ති මොකද යා වැඩන් ඉන්නේ එහෙම අහනවා ටික ටික තියව හරියයි ශේෂ්ඨට සම්බන්ධ වෙන්නේ කොහොමද පළවෙනියට මහන්න ඕන එකක් මං දැන් අහන්න නෑ මම පළවෙනි නිවේදිකාවක් මම පෞද්ගලික රූපහින ආයතනික නිවේදන කටයුතු කරා ඒ අතර තමයි නෑ එතකොට අමිලදත් එක්ක තමයි මට වැඩ කරන්න හම්බුනේ ඒ ආයතනයෙන්ම තමයි මට ටෙලිනාට්‍යයක් හම්බ වෙල් ටෙලිනාට්‍යයකට සම්බන්ධ වෙලා එහෙම එහෙම ඊටසේ මට දෙකෙන් එකක් තීරණය කළා මොකද සජීවී වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න බෑ මේ ටෙලිනාට්‍යවල ඔව් ඒ කියන්නේ එතන ආයතනයක වැඩ කරනකොටයි පිට ටෙලිනාට්‍යවල කරනකොට මේ ඉතින් ඒ එතකොට මට තීරණය කරන්න උනා එතකොට මම තීරණය කරා මම වැඩියෙන් දෙකෙන් වැඩියම කැමති මොකක්ද මම නිවේදන කටයුතු ගොඩක් ආදරේ හැබැයි මට හිතුණා මම රංගන ශිල්පිනියක් වෙන එක පොඩි ලකුණක් වැඩි වෙනවා මේක තිමං ඉන්සර් එදා එක නොවුනා නම් එදා සෙනෙහෙන් නොබැඳුනා නම් එදා වියවත් නැහැ දැන් ඔයා දැන් ඒ කියන්නේ දැන් අපි කියමුකෝ දැන් රූපවාහිනී නාලිකා අපේ රටේ ගත්තම දැන් ප්‍රධාන නාලිකා ටික මම සාමාන්‍යයෙන් මම දැන් නළුවෙක් නෙමෙයි දෙනවා මම එතකොට ටෙලිඩ්‍රාමා ටෙලිඩ්‍රාමා වල ටෙලිඩ්‍රාමා බලන ප්‍රේක්ෂකෙක් විදියට නේ එතකොට මම සමාජලවට දකින්නවා හැම ස්ක්‍රිප්ට් එකම පොඩ එක වගේ එක ඒකට දෙන්න තියෙන උත්තරේ මේ ඒ කියන්නේ මේ කාලේ යන ට්‍රෙන්ඩ් එකද ඒ ට්‍රෙන්ඩ් එකට හදන්න ඕනි නිසා කරනවද නැත්තම් මේ දෙරණ කරනවා එකක් ඒ වගේම එකක් තව නාලිකාවක් යනවා ඒ කියන්නේ කන්සෙප්ට් එක බලන් ගියම දෙකම එකයි දැන් මම අතික්‍රමණය කරන්න යනවා කියන එක විහිළුවක් නිදහසේ හිතන්නේ නැතුව සමහරලාට සංකල්පේ උඩින් දෙනවා මේ මේ නාට්‍ය වගේ එකක් හදන්න කියලා. දැන් අත්‍තරම දෙරණෙන් එහෙම දෙයක් කරන්නේ නැහැ. අපි ස්වතන්ත්‍රව හිතලා හිතලා මම ජානක අයියා සුනන්ද අයියා සිඳු නාට්‍ය පැත්තෙන් අපි හිතනවා. එතකොට අනිත් ඒවා හැම නාලිකාවම මේ සමහර අය අපිට කතා කරන මගේ නාලිකා පැත්තකින් දෙන නිෂ්පාදකවරු. මෙහෙම නාට්‍යයක් කරොත් අපිට ඒ කියන්නේ විකුණා ගැනීම අපේක්ෂාව තියෙන. ඒක මේ ඒක මම නිකන් අහන ප්‍රශ්නයක්. ඒක ප්‍රේක්ෂකයන්ට කරන අසාධාරණයක් නෙමෙයිද? ඒක එක පැත්තකින් ප්‍රේක්ෂකයන්ට කරන අසාධාරණයක්. මොකද ඒක රසිකත්වය ඒකාකාරී වෙනවා. ඔව්. ඉතින් ඒක බරපතල අසාධාරණයක්. මොකද ඇත්තටම විවිධ කන්සෙප්ට් ගෙනාවම මිනිස්සු වැළඳ ගන්නවා කියලා අපි දැකලා තියෙනවා.
අමුතු කන්සෙප්ට් විවිධ කන්සෙප්ට් අපි ජීවිතර නොහිතන කන්සෙප්ට් ගෙනලා අතාරිනවා එක වගේ නැති ඒවා මිනිස්සු බදා ගන්නවා ඒ නිසා අපිට හිතන්න බෑ එම මේක වගේම මේ දෙවෙනි නිමයම සිදු වගේම නාට්‍ය ටිකක් ගෙනලා ගැහුවා කියලා දෙවෙනි නිමෙ ක්‍රවුඩ් එකක් හැදලා තියෙනවා සිදු වගේ ක්‍රවුඩ් එකක් හැදලා ඒ වගේම නාට්‍යයක් තව තැනක් කරා කියලා ඒ ක්‍රවුඩ් එක හැදෙන්නේ ලක්ෂන් දැන් ඔයා හිතලා නැද්ද දැන් සිදු අපි යන ගමන් ලියමින් කලමින් යන නාට්‍යයන් ඔයා නිකන් හිතලා නැද්ද මං පිටපතක් අවසාන වෙනකන් ලියනවා හරි එපිසෝඩ් 50ක් එපිසෝඩ් 100ක් මම ලියල ඉවර වෙලා නාට්‍යයක් කරන්න පටන් ගන්නවා කියලා කාට හරි ප්‍රොඩියුසර්ගෙන්ට දෙනවා කියලා වයිහම් තියුනේ එහෙම කරලා තියෙනවා නාට්‍ය දෙකක් විතර ඉතින් එකක් ඉක්මනට ටෙලිකාස්ට් වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා يعني ලංකාවේ හමුදා ආරක්ෂා හමුදා දැන් අවුරුදු 5කට 6කට විතර කලින් කරේ ඉතින් එහෙම නාට්‍ය දෙකක් විතර තියෙනවා තව නබිසයි නැවෙන උඩ ඔහොම තව ටෙලි නාට්‍යයක් තියෙනවා ඉතින් වැඩේ තියෙන්නේ අපිට එහෙම ස්වතන්ත්‍ර නිර්මාණයක් කරන්න පුළුවන් අර මාකට් එකට ඉල්ලන එක තමයි විකුණ ගන්න පුළුවන් ද කියන අපේක්ෂාවත් එක තමයි. ඉතින් අපි ජීවත් වෙන්නේ මේ රස්සාවෙන්. එතකොට ඒකත් එක්ක අපිට කරන්න වෙනවා. නෑ නෑ ප්‍රශ්න ගොඩක් තියෙනවා. අපි ජීවත් වෙන්නේ මේ රස්සාවෙන්. ඔක තමයි ප්‍රශ්නේ. ඒ කියන්නේ ඇත්ත කතාව ඒකයි. නැත්නම් වෙන දෙයක් කියන්න පුළුවන්. ජීවත් වෙන්න මාර්ගයක් හදලා දෙන්න. යංග බ්‍රේක් එකකට. සුදානම් විරාමයක් ලබා ගන්න. මේ ලංකාවේ ජනප්‍රියම සත්‍යන්තව සටහන බෙලිමලි ස්පෙෂල් දෙනවා. लास्ट मैं मेकेटी दें हिना मेकेट मे हिना हरियामार मिनसुंट बर दिन बुलवा मिनसुंट वेदना दिन बुलवा अडवाड बुलवा मिनसुंग हिना हरियामार पिंस ගොඩක් සතුටුයි. ඒ කියන්නේ එකක් දෙනුවන්ව හම්බුණා ඔයගලන්ට එක සතුටින් හිටියා වෙලාව යනවා දැනුන්නේ නැහැ අත්‍තරම. මේ තව ටිකක් කරලා තිබ්බනම් හොඳයිත් වගේනේ. අපි ඉතින් මේකෙන් පස්සේ හැම එපිසෝඩ් එකේ දෙකක් කරන්න. දෙකක් කරන්න. මේ අපිටත් එහෙමයි නදීෂා ගොඩක් සන්තෝෂය වහ හම්බෙච්ච එක, ලක්ෂණ හම්බෙච්ච එක, දක්ෂණලුවෙක්, ඒ වගේම දක්ෂණිලි. ශ්‍රේෂ්ඨට ගොඩක් තව වැඩ කරන්න ලැබෙන්න කියලා දහිරිය ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන ප්‍රෝග්‍රෑම් එක. හරි. හරි අයියා මම දෙන්න. මේක තමයි ප්‍රීම කුත්තු ලක්ෂාන්ත තියනවා ඇති වෙනකන් ක්‍රීම කොත් පිටින් තැක්කා නයිට්ටත් හදලා දීලා ඔයයි හස්බන්ඩ් මි බබයි ඔයයි සන්තෝෂෙන් කාලා බීලා ඉන්න කියලා අපි මේ අද ප්‍රෝග්‍රෑම් එකකින් සමු ගන්නවා අපි කාගේ ගීතකින් සමු ගන්න ලක්ෂාන්ගේ ලක්ෂාන්ගේ ලස්සන ගීතකින් සමු ගන්නවා සාන්තයි බොමි ස්තුතියි ඒ වගේම සුභාව සුදු සියලු දෙනාට ස්තුතියි නදීෂා ලක්ෂාන් අපි ලබන සතියෙත් මේ වගේ සුපිරි ප්‍රෝග්‍රෑම් එකකින් හම්බ වෙනවා ජය අම්මා ඔක්කොම කකරි අවුලක ඉන්නේ කොමකම නම් කියනවා නෑ නෑ මං ගිහිල්ලා ආවනේ මේ ඔයයි මයි තනියෙන් ගත ෆොටෝ එකක් තියෙනවනේ මොකද දැන් අදිසියකට නෑ ඒක දාන්න තිබ්බ පොඩේ වැඩි පැන්න හරි ලබන සතියේ මේ වගේ සුපිරි ප්‍රෝග්‍රෑම් එකක් හම්බෙන බලාපොරොත්තු ඇතුව අපි සමු ගන්නවා මේ ලංකාවේ ජනප්‍රියම සත්‍යන්තර සටහන බෙලිමල් විත් ස්පෙෂල් දෙන් වන් මියුසික් ඇත විලකින් බලා ඒ මෙන්
ෆ්ලෙක්ස් 3 සමග ප්‍රොෆෙෂනල් ෂේව් එකක් අත්දින්න.